Sadhu, 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 සබ්බරෝගෝ විනාශසතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායිකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං මේ ස්ථානෙන් තමයි පටන් ගත්තේ ලෞතර බුදුරජාන් වහන්සේගේ අනුශාසනා බුදුදහම ප්‍රතිස්ථාපනය කර මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ තවමත් මේ ලංකාවේ වැඩ ඉන්නවා එඳ අපිට පිහිට වෙලා ලංකාවේ මිනිසුන්ගේ මොලේ පාදලා යහපත් දේශයක් උදා කරගන්නට අපිට ආශිර්වාද කරත්වා කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා ඒ වසරේ වගේම මෙවරක් කරන්න ඔබේ දායකත්වය ශ්‍රම දායකත්වය මූල්‍ය දායකත්වය අපි ලබා දෙමින් කටයුතු කරන්න මිහිඳු මහරහතන් වහන්සේ සමරන්න කෘතවේදීත්වය දන්න සියලුම ජනතාවට විශේෂයෙන් බෞද්ධ ජනතාවට ලොකු අසාධාරණයක් කළ තියෙන මේ පාලකයෝ මීන්තලාවට සලකන්නේ අධිකරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ලියුමට සලකන්නේ කියලා කියන්නේ මේ අය බෞද්ධයෝ නෙවෙයි මේ අය යුතුයකම් දන්න මිනිසක් නෙවෙයි පිරිසක් නෙවෙයි එහෙනම් කෘතවේදීත්වය දන්න පිරිසක් නෙවෙයි අසත්පුරුෂයෝ ටිකක් ත්‍රස්තවාදීෝ ටිකක් LTT සංවිධානයට එහාගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි දැන් මේ රට පාලනය කරන්නේ හිතප්පුවක් නැති එවගේ මේවා පිළිබඳව තැකීමක් කරන්නේ නැති එවගේ මේ දිස්ත්‍රික්කයේ තියෙනවා ඒ දිස්ත්‍රික්කයේ මැති අමතුරු ගලත් අපේ මිනිස්සු බලා ගන්න ඕනේ ඊට පස්සේ ඡන්දේ එනකොට බලා ගන්න ඕනේ ඡන්දේ ඔටුන්න පළඳනවද ඔටුන්න ගලවනවද කියන එක අපේ රටේ මිනිස්සු හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට ඔය නිලතල බලවත්කම් පෝසත්ක ඔක්කොම තියන්නේ අපි දෙන ඡන්දේ නිසා කියන එක තේරුම් ගන්න ඕනේ ඒක ගලවලා වීසි කරලා දාන්න අපේ රටේ ජනතාව සූදානම් වෙන්න මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පින්කම එවගේම මේක රාජ්‍ය උත්සවයක් හැටියට ගැසට් කළා තියෙනවා. ඒ ගැසට් ඔක්කොම අක්‍රිය කළා තියෙනවා. ඒ වගේ මේක රාජ්‍ය උත්සවයක් නෙවෙයි. මේක රටේ ලෝකේ සියලු ප්‍රජාවගේම පින්කමක්. පින්කමක්. එහෙනම් පින්කමට දායක වෙන්න, අනුමෝදන් වෙන්න, මූල්‍ය අනුග්‍රහය දක්වන්නට. ඒ වගේම දිනපතා මේක සුද්ධ පවිත්‍ර කරන්න අපේ ගමේ මේ අම්මලා තාත්තලා තරුණ තරුණිය යොදාගෙන අපි දවල්ට කන්න දීලා මේ මරුපෙක් මං අමු දෙන්නේ. ඔය බුද්ධාංශේ මහත්වරුන් පොඩ්ඩක් සටහන් කරලා යවන්න. සමහර කෙනෙක් දැන් ඇයි උන් සල්ලි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කරේ. ලක්ෂ 50කට වැඩි යනවා තීන්තෝරට විතර. මේ ඔක්කොම ටික තින්ත කාලෙට කියොත් එන්න. ඒ අනිත් කඩියුදු නැතුව සුද්ධ පවිත්‍ර කරන නැතුව පෙරහැර නැතුව සති පිළිද නැතුව ආලෝක පූජාව නැතුව එඳා ලක්ෂ 50 නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ මේකට ප්‍රමුඛතාවයක් දෙන්න නැති එකයි ප්‍රශ්නේ අපි කෙසේ හෝ ලක්ෂ 50 තියාගන්න අපිට මූල්‍ය ප්‍රතිපාදන අවස්ථාවක් නැහැ ඔයලා කිය අපි මුදල් දුන්නා ආදරෝ මේක කරගත්තේ නැහැ කියලා එහෙම චෝදනාවක් කරන්න ඉන්නේ එදා ආදරෝන ගොඩාක් මුදල් හම්බ වෙන තැනුත් තියෙනවා නෝ හම්බ වෙන තැනුත් තියෙනවා ඇවිල්ලා බලාගන්න දිනපතා කොතේ මෙතෙන්ට යනවද එනවද මෙතන කෑමට බීමට අතුපතු ගන්න සුද්ධ කරන්න මොනවද කරන්න කියන අපි කරන ප්‍රජා සේවාව ඉස්සලා බලාගන්න එහෙනම් මේ බයිපාස් කරන්න නැතුව හොඳට මේවා හිතලා බලලා කටයුතු කරන්න ඕනේ බයිපාස් කරන එක අපේ රටේ ජනතාව ඉදිරි මැතිවරණවලදී සඳහන් කරයි එහෙනම් ලංකාවේ සියලුම ජාතීන්ට ආගමිකයන්ට අපි ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු සාර්ථක කරලා නව දේශයක් ඒ වගේම නූපන් දරුවා දක්වා යහපත් අනාගතයක් නිර්මාණය කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ මීට වසර 2332 කට ඉස්සලා ඒ දාපු පාඩම අද වර්තමානයේ ඉන්න පාලකයෝ මිහිඳු මහරහතන් වහන්සේගේ පාඩම ඉගෙනගත්තු එකෙක්වත් නැහැ එහෙම ඉගෙනගත්තා නම් මෙහෙම
මේ වගේ කටයුතු කරන්නේ නැහැ කියන එක සිහිපත් කරනමින් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම සෙත සාන්ති ආශිර්වාදේ වේවා. අපි කරන මේ පින්කමේ බලයෙන් අනුහසෙන් ශක්තියෙන් අපේ රටේ විපත්ති දුරු වෙලා සම්පත්ති ළඟා කරගන්නට මේ පින් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.